ඓබෝවන් ආදරයෙන් පිළිගන්නවා සිලෝන් කල්නරි YouTube channel එකට. ඔන්න ඉතින් අද ඔයාලා හැමෝටම පහසුවෙන් හදාගන්න පුළුවන් අතුරුපස රෙසිපි එකක් තමයි මම අරන් එන්නේ. ඔගොලු මං හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා මේ රෙසිපි එකට. මෙතනදී මම strawberry රස ජෙලි පැකට් එකක් අරගෙන තියෙනවා. මේකට මම ගත්තේ ප්‍රීරිසි කෝප්ප වලින් වතුර කෝප්ප දෙකක් එකතු කරගත්ත උණු වතුර. එකලා මේ සීනි ටික හොඳින් දිය වෙනකන් හොඳට කලවම් කරගෙන නිවෙන්න තියෙනවා. මේ ජෙලි එක හොඳටම නිමුණට පස්සේ පැතලි වීදුරු භාජනයක් අරගෙන මම ඒකට මේ ජෙලි මිශ්‍රණය දාලා මේ විදිහට මේ ජෙලිය හොඳින් කවර් කරලා විනාඩි 15ක් විතර ෆ්‍රිජ් එකේ උඩ කොටසේ දාලා තියනවා බාගෙට සෙට් වෙනකන්. ඒ අතරේ මම කස්ටඩ් ක්‍රීම් එක හදා ගන්න යන්නේ. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි ගන්න පුළුවන්. මම මෙතනදී කප් එකෙන් 3 කාලක් විතර ගන්නවා. මෙන්න මේ විදිහට කස්ටඩ් පවුඩර් මේස ඇඳක් එකතු කර ගන්න ඕන. සීනි එකතු කරගන්න පුළුවන්. මේක හොඳින් උණු කරගන්න ඕන. හැඳිගාමින්ම උණු කරගන්න ඕන නැත්නම් කැටි ගැහෙන්න බලයි. ටිකක් වෙලා උණු කරනකොට මෙන්න මේ වගේ හොඳ උකු ගතියකට එනවා. මෙන්න මේ පදම ආවට පස්සේ ලිප් ඔෆ් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම වියලි මිදි ටිකක් මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ කස්ටඩ් ක්‍රීම් එක හොඳටම නිමිලා තියෙන්න ඕනේ ජෙලියකට දාන්න කලින්. දැන් මම විනාඩි 15කින් පස්සේ ජෙලිය එක අරගන්නවා එළියට. මේ විදිහට මේක බාගෙට සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම හොඳටම නියුණු කස්ටඩ් ක්‍රීම් එක මේක උඩින් දාලා මේ විදිහට හැන්දක් අරගෙන මේ ජෙලි කොටස් අතරට මේ කස්ටඩ් ක්‍රීම් එක හොඳට යන විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක උඩටත් මම වියලි මිදි ටිකක් එකතු කරගන්නවා. එතකොට ගොඩාක් රසවත් මේක. ආපහු මේ ජෙලි මිශ්‍රණය ක්ලින් රැප් එකකින් කවර් කරලා මම පැයක් ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා තියෙනවා. මේ පැයකට පස්සේ අපේ ඩෙසර්ට් එක සෙට් වෙලා තියෙනවා. ජෙලි එක සෙට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට. මේක ගොඩාක් රසයි. ඒ වගේමයි ගැස්ට්‍රයිටිස් වගේ තියෙන අයටත් හරිම ගුණයි. ඉතින් මේක හදාගන්නකොට ගොඩාක් පැණි රස වැඩි කරගන්න නැතුව හදාගන්න ඕන. එතකොට තමයි මේකේ රස ගොඩක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඉක්මනින් ඩෙසර්ට් එකක් හදාගත්තේ. මේක හරිම රසයි. පොඩි අය නම් ගොඩාක් කැමති වෙයි මේක තියෙන අලංකාරයටත් එක්ක මේ ඩෙසර්ට් එකට. ඉතින් ආයෙත් ඔයාලා මගේ මේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකක් අරන් එන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.